వైరస్. මේ අපි මේ වාර්තාාවච්ච මරණ කීපය අපි ගත්තා විශ්ලේෂණය කළ මේ රෝගීන් වයස් කතායි ඒ අය නිවසෙන්ගලට කියල සමාජය කියල මේ රෝග වැලඳන තොට වෛරසේ ගෙදක් ඇවිල තම ඒයට රෝග වැලඳන තොට ගෙදර කවරු හරි සමාජයට ගිහිල එනකොට වෛරසේ රැගෙනීම හරහා තමයි මේ තත්ත්ව ඇතිලා තියනේ නිසා ජනතාව විදිර අපිට ලොකු වගේීමක් තියන මේ මොහොතද අපි අවධානන් කණ්ඩෑම්ට රකබලාගන්න ඒවගේ අපි අත්‍යවශ්‍යයකට ඇරන්න ගෙන් එලියට බහි නැහැකෙන අධිෂ්ඨානය ඒවගේ ගෙදට කොරන අරගෙන් නැහැකෙන අධිෂ්ඨානයක් එක් මූලික සෞඛ්‍ය ප්‍රමාණකූල පුරදුවනු හැසිරෙන එක මහිතන ඒදවස්තුල අතිකර ජනාධිපත්තුමා විසින් ජාතියට කරපු ප්‍රකාශය හරහා ඉතාම පැහැදිලිව පේනවා මේ තත්ත්වය සම්බන්ධය එතුමාගේ දැක්ම. එක මහිතන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහ තාක්ෂණිකව දෙන්න උපදෙස් මත තමයි එතුමා එතුමාගේ ප්‍රකාශය කළේ. එතුමාගේ ප්‍රකාශය තුළ ඉතාම වැදගත් කාරණා කිහිපයක් කිව්ව. මේ රෝගය හොඳට පාලනය කරගන්න අපි රටක් විදියට කොහොමද කරන්න ඕන. රට නවසාමාන්‍යකරණය යටතේ ඉස්සරහට ගෙනියන අතරතුරේද ජනතාවගේ වගකී මොකක්ද. මොකද රටක් ඉස්සරහට මේ විදිහට වහලා යන්න බෑ අපිට කාලයක්. මොකද එතුමා කිව්වා එදිනදා ජීවිකාව කරගෙන යායේ තියෙන අපහසුතාවය එතුමා එක දැකලා තියෙනවා. ඒ නිසා රජ වෛද්‍යාරින් සංග විදිහට අපි කිසිම අවස්ථාවකදී මේ විශේෂයෙන් මේ වටේදී මේ සමස්ත රටම සම්බන්ධයෙන් වැහෙන්න ඕන කියන තැන අපි හිටියේ නැහැ. මොකද අපි කල්තියා දැක්ක මේ ජනාධිපතිතුමා ඊයේ දවසේ කරපු ප්‍රකාශය ඒ හරහා අපි කිව්වේ මේ COVID in isolation එහෙම නැත්නම් COVID වෙනම අරගෙන COVID සෞඛ්‍ය ප්‍රශ්නේ විතරක් වෙනම අරගෙන කළමනාකරණය කරගන්න උත්සාහ කරපු හැම වෙලෙම අපි ෆේල් වෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී අවදානම සක්සේරු කළා අවදානම සරිලන ප්‍රතිචාර තමයි දැක්විය යුත්තේ. එතෙන්දී විශේෂයෙන්ම ප්‍රදේශ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුව తీරන ගත යුතුයි කියලා අපි කිව්වා. ඊයේ ජනාධිපතිතුමාත් ඒක කිව්වා. හරියට ආශ්‍රිතයෝ ටික හඳුනගන්න, ඒ අයව PCR කරන්න, ඒ අයව නිරෝධායනයට යොමු කරන්න, ඒ අයගෙන් පොසිටිව් වෙන අයව රෝහල් ගත කරන්න මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙනවා නම් නව සාමාන්‍යකරණය යටතේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියන කාරණය. එතකොට මේ තියෙන තාක්ෂණික උපදෙස් සහ මේ තියෙන දැක්මත් එක්ක වැඩ කරන්න සෞඛ්‍ය සහ ආරක්ෂකාංශ දක්ෂ වෙන්න ඕන. ජනතාව විදියට මේ තියෙන දැක්මත් එක්ක ඉස්සරහට යන්න ඒ අය කැපවීම ඉදිරිපත් කරන්න ඕන කියන තැන තමයි රජයේ වෛද්‍යාරින්ගේ සංගම විදියට ඉන්නේ. එතකොට PCR ධාරිතාව සම්බන්ධයෙන් අපි දැක්ක අපි දිගටම කතා කළා මාර්තු මාසයේ අග ඉඳන් මේ ධාරිතාව උපරිමයකට ගෙනියීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. සමාජය තුළ මේ අවධානම තක්සේරු කිරීම සඳහා. එතකොට දැන් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තත් අපි තාමත් රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. විශේෂයෙන් සමාජ නියෙදි සඳහා ලංකාව තුළම ගම්පහ විතරක් නෙමෙයි අනිත් හැමතැනම වැඩි ඉඩක් මේ මොහොතේදී ලබා දිය යුතුයි ඉදිරියේදී නැවත පොකුරු නිර්මාණය වෙන එක වළක්වන්න. විශේෂයෙන් අර අවදානම් තැන්වල අපි හිතමු බන්ධනාගාර ආශ්‍රිත ලොකු තදබදයක් තියෙන ඒ වගේම ලොකු පිරිසක් එකතු වෙලා තියෙන තැන. ඒතර බන්ධනාගාර හරහා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා. කර්මාන්ත ශාලා හරහා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා. ඒගොඩ ආර්ථික මධ්‍යස්ථාන හරහා පොකුරු නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා. හැබැයි මේ සේරම වෙන්නේ අපි නියම සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු අනුගමනය නොකළොත්. එහෙනම් අපිට කොවිඩ් හදාගන්න නැතුව නවසාමාන්‍යකරණය යටතේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ අපි දීලා තියෙන මූලික පුරුදුත් එක අනුගත වෙලා ගියොත්. ඒතකොට අපිට PCR ධාරිතාව අපේ රටට විතරක් නෙමෙයි ලෝකේ අනිත් රටවල් වලත් හැම අවස්ථාවෙදීම මේ වෙලාවේ අභියෝගයක් වෙලා තියෙනවා. ඇමරිකාවේ දැන් මිලියන ගාණක් දවසට PCR කළා ඒත් මදි කරන ප්‍රමාණය. එංගලන්තේ ලක්ෂ ගාණක් කරනවා ඒත් මදි කරන ප්‍රමාණය. ඒතකොට අපේ රටත් එහෙම තමයි. අපි 17 බිච් එක 2000 3000 කරගෙන 4 5000 කරගෙන දැන් දවසට 12000 මට්ටමට වැඩි කරගෙන තියෙනවා. ඒතකොට PCR වල ප්‍රශ්න තුනක් අපි දැක්කා. පළවෙනි එක ධාරිතාව. ඒක දැන් අපි යම් උපරිම තැනකට ගමන් කරමින් ඉන්නවා. තව වැඩි දියුණු කළ හැකි කියන මට්ටමේ අපි ඉන්නවා. මොකද පෞද්ගලික රසායනාගාර වලට පුළුවන් නම් මැෂින් දෙකක් තියාගෙන දවසකට 2000ක් කරන්න. අපිට ලැබ 25ක් තියාගෙන රාජ්‍යයට අනුබද්ධ සහ රාජ්‍යයේ වා අපිට දවසට 10000ක් කරන එක ප්‍රමාණවත් නැහැනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැෂින්ස් වල අප්ඩේට් කරන්න, කන්වර්ෂන්ස් තාක්ෂණීය වැඩි දියුණු කරන්න ඕන නම් ඒවා කළා. මේ කැප වෙලා ඉන්න සේවක පිරිසට අවශ්‍ය දිරිගැන්වීම් කළා. මේ ක්‍රියාවලිය තව උපරිම තැනකට ගමන් කරන්න. දේශීය වශයෙන් අපිට මෙතෙන්දි මොනවද මේ උපකරණ හදලා දෙන්න පුළුවන් දායකත්වයේ. ඒ සියල්ල අනුව ඉස්සරහට ගමන් කළ යුතුයි ධාරිතාව උපරිම තැනකට ගෙනියන්න. ධාරිතාව උපරිම තැනකට ගෙනියනා වගේම අපිට යම් තැනක් එනවා. එතනින් එහාට PCR ප්‍රමාණය වැඩි කර ගැනීම අපහසුතාවයක් එනවා. ඒතර එතෙන්දි තමයි වැදගත් වෙන්නේ විකල්ප අඳුනා ගැනීම, ඔල්ටර්නේටිව්ස්. එහෙම නැත්නම් විකල්ප අඳුනගෙන ඒ විකල්ප අඳුන්වලා දෙන්න ඕන. දැන් ඒක ඒ වගේ විකල්පයක් තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. එහෙම නැත්නම් ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව. එතකොට මේ පරීක්ෂාව ඉතාම අඩු කාලෙකදී දැන් PCR එකට අඩුම ගානේ පැය 6ක් විතර යනවා. නමුත් මේක විනාඩි 20කින් 30කින් කරගන්න පුළුවන්. PCR එකට රුපියල් 6000කට වැඩි අඩුම ගාන රුපියල් 6000ක විතර කොස්ට් එකක් යනවා. වියදමක් යනවා. මේක ඊට වඩා අඩු ගානකදී කරන්න පුළුවන් පරීක්ෂාව. PCR එක අපි ශේෂ්ත්‍රයේදී ගත්තාම අරන් යන්න ඕනේ ලැබ් එකකට. ඒකට වෛරල් ට්‍රාන්ස්පෝර්ට් මීඩියම් එකක් ඕන. ඊට පස්සේ එක්ස්ට්‍රැක්ෂන් කරන්න ඕනේ ලැබ් එක ඇතුළේදී. ඒකක්වත් බොහොම සීමිත පියවර ගානක් තමයි තියෙන්නේ ඇන්ටිජන් ටෙස්ට් එකේ. ඒතකොට ඒක ශේෂ්ත්‍රයේදීම බලන්න පුළුවන් පරීක්ෂාව. ඒතකොට ඊටාම
මේක අපිට වැලිඩේට් කරලා සාර්ථකයි කියලා අපි ඔප්පු වුණොත් එහෙම අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදය විශේෂයෙන්ම කමියුනිටි ස්ක්‍රීනින් වලට ප්‍රජාව තුළ අවධානම් තක්සේරු කිරීම සඳහා ප්‍රජාව තුළ රැන්ඩම් සාම්පල් සර්වේස් කිරීම සඳහා අහමු සමාජ නීති පරීක්ෂා සීම් සඳහා මේ අලුත් ක්‍රමවේදය පාවිච්චි කළ හැකි. ඒක සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිව මේ ක්ෂණිකව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ යුතුයි කියලා අපි විශ්වාස කරනවා වැලිඩේෂන් ප්‍රොසෙස් එකත් එක්ක. ඒ නිසා අපි මේ තත්ත්වේ වඩා වැදගත් වෙන තව හේතුවක් තමයි මේ මොහොතේදී ඉන්නවා හෝම් කොරන්ටයින් වෙච්ච එහෙම නැත්නම් ගෙවල් ආශ්‍රිතව නිරෝධායනය වෙච්ච 60,000කට වැඩි පිරිසක් ලංකාව පුරාම. එතකොට ඒ අය මේ පෑලියගොඩ පොකුරත් එක්ක තමයි වැඩි පිරිසක් බිහි වුණේ. එතකොට පෑලියගොඩ පොකුරත් එක්ක බිහි වෙච්ච අය අද හෙට අනිද්දා ඉංගනිද්දා වෙනකොට දවස් 14 සම්පූර්ණ කරනවා. එතකොට මේ දවස් 14 සම්පූර්ණ කරනකොට මේ අයව සමාජයට මුදා හරින්න නම් අනිවාර්යෙන් PCR එකක් කරන්න ඕනේ. එතකොට ඒ 60,000ට කරන්න PCR අපිට තියෙනවද? ඒක අපි කොහොමද බෙදාගන්නේ? PCR එකක් නැතුව අපි එළියට දානවා. එහෙමනම් යම් අවදානමක් එක්ක තමයි සමාජයට මුදා හරින්නේ. එතකොට ඒකට තියෙන තාක්ෂණික මඟ පෙන්වීම මොකද්ද? මේ 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 ක්වොරන්ටයින් පීරියඩ් එක තව දික් කරනවාද PCR එක කරගන්නක? ඒ සම්බන්ධයෙන් ජාතික මාර්ගෝපදේශයක් අත්‍යවශ්‍ය මොහොතක තමයි අපි ඉන්නේ. ඒ නිසා කරුණාකරලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා අදත් දැන් අපි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා හම් වෙනවා තව නොබෝ වේලාවකින්. එතුමාට අපි පැහැදිලිවම කියපු කාරණේ තමයි මේ සම්බන්ධයෙන් ජාතික මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන්න මේ සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කළා මිසක් එළියට දාන්න එපා. මොකද ඊයේ දවස් තුල අපිට කෑගල්ලෙන් වාර්තා වුණා අද නිදහස් කරන්න හිටපු සමහර දෙනෙක් ඊයේ PCR කළාම පොසිටිව් වුණා. ඒතර බැරි වෙලාව PCR එකක් නැතුව අද එළියට දැම්මා නම් එහෙම ඒ අය රෝගීන් විදියට තමයි සමාජයට යන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලිව PCR එකක් අනිවාර්ය කළ යුතුයි, මේ පරීක්ෂාවක් කළ යුතුයි. මේ පරීක්ෂාවට එතන විකල්පයක් විදිහට ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කළ හැකි නම් විශේෂඥයන්ගේ මතය අනුව ඒ විකල්පයේ ඒ අවස්ථාවේදී පාවිච්චි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඊගාවට අපි ගත්තාම මේ ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකෙත් ප්‍රායෝගික ගැටලුවක් මතුවලා තියෙනවා. මේකත් රටට වැදගත් වෙන හින්දා අපි මතක් කරන්නේ. ඒකත් අද අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ සමහරක් දැනටත් හෝම් ක්වොරන්ටයින් වෙලා ඉන්න පවුල්වල අය. එහෙම නැත්නම් මේ ගෙවල් ආශ්‍රිතව නිරෝධායනා වෙලා ඉන්න ඒ පවුල්වල සමහර දෙනෙක් මේ ඇඳිරි නීති බලපත්‍ර සඳහා ආයදම් කරලා තියෙනවා කියන එක අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයකින් දැනුම් දීමක් කරලා තියෙනවා. මොකද සෞඛ්‍ය නිර්දේශයක් ලබා ගැනීම බොහෝ තැන්වල සිද්ධ වෙන්නේ නැහැ ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේදී. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ගොඩක් තැන්වල මේ හෝම් ක්වොරන්ටයින් වෙලා ඉන්න කෙනෙක්ද නැද්ද කියන එක. ඒතකොට ඒ ග්‍රාම නිලධාරී වාර්තාවකින් ගන්න පුළුවන්ද නැද්ද කියන එක පැහැදිලි. අඩුම ගානේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාර්තාවක නිර්දේශයක් මත පදනම් වෙලා මේ බලපත්‍ර ලබා දීම සිද්ධ වුණොත් එහෙම මං හිතන්නේ ඒක වැදගත් වෙනවා සමාජයේ. මොකද මේ මේ බලපත්‍ර ගන්න යම් කිසි ව්‍යාපාරයකටනේ එක්ක එළවලු ටිකක් විකුණන්න, මාළු ටිකක් විකුණන්න, මොනවා හරි ජංගම රථයක කටයුතු කරන්න. එතකොට ඒක හරහා සමාජයට තමයි මේ අය යන්නේ. එතකොට මේ ප්‍රජාවට ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා මේ 100%ක් සුරක්ෂිත වීම වැදගත් වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ ප්‍රායෝගික තත්ත්වය නිවැරදි කරගෙන ඉස්සරහට යමු කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි අපි ඊයේ දවස් වල අපිට විශේෂ ප්‍රකාශයක් කරන්න සිද්ධ වුණා. ඒ තමයි මේ තාක්ෂණයේ පාවිච්චි කළා GPS මැපින්, එහෙම නැත්නම් ලංකාවෙමින් රෝගීන් සිතියම් ගත කිරීම අත්‍යවශ්‍යම සිදුවිය යුතු කාරණයක් කියලා. අපි දැන් මාසයක් තිස්සේ මේක කියනවා. ওই தත්ත්වෙම තමයි මුලින්ම අපි PCR කරන්න ඕන, PCR ධාරිතාව වැඩි කරන්න ඕන කියලා මාර්තු අන්තිමේදී කියද්දි කළේ. කවුරුවත් ගණන් ගත්තේ නැහැ. එතකොට මේ මැපින් කරන එක දැන් හැමෝම පිළිගන්නවා කරන්න ඕන කියලා. නමුත් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. කොහෙද වැරද්ද කියලා අපිට මේ එළියේ ඉඳන් බලනකොට අපිට පේන්නේ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාත් උත්සාහ ගන්නවා මැපින් කරලා ඉවර කරන්න. බස්නාහිර පළාතේ ඒක සඳහා ක්‍රමවේදයක් හදලා ඒක කරමිනුත් ඉන්නවා. ඇයි රටටම මේක ව්‍යාප්ත කරන්න? ඒ නිසා තමයි අපිට යම් අනතුරු වගකීමක් ඊයේ දවස්වල කරන්න සිද්ධ වුණේ. මේ සතියේ ඉවර වෙනකොටත් අපිට මේක කරන්න බැරි නම් කතාවට විතරක් මේක සීමා වෙනවා නම් තාක්ෂණික තීන්දුව తీරණේ හරහා ගන්න අපිට බැරි වෙනවා නම් තාක්ෂණික කමිටු වල කාලය ගත කිරීමේ තේරුමක් නැති වෙනවා. ඒ නිසා අපිට රජයේ වෛද්‍යාරින් සංගම විදිහට එළමෙන සඳුදා අපේ විධායක සභාව තියෙනවා. ඒ වෙනකොට තියෙන තත්ත්ව සමාලෝචනය කළා තවදුරටත් මේ තාක්ෂණික කමිටු වල ගමන් කරනවද නැද්ද, සක්‍රීය දායකත්වයේ දෙනවද නැද්ද කියන එක ගැන අපිට තීරණයක් ගන්න සිද්ධ වෙයි. මොකද මේ මේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාටත් ඕනේ මේක කරන්න. අපිට ඉතාම පැහැදිලිව එතුමා කිව්වා. නමුත් කොහෙද වැරදෙන්නේ කියන එක හොයාගන්න බැරුව ඉන්නේ. ඒ නිසා මේ සියලු දෙනාට කියනවා එක මේසෙකට ඇවිල්ලා මේ සිටියම හදන්න. එක තැනකට ඇවිල්ලා එක මතයකට ඇවිල්ලා මේ සදා කැප වෙන්න. මේ රෝගීන් ටික අපි හරියට හඳුනගත්තොත් ග්‍රාම නිලධාරී වසම්මදියට මැප් කළොත් විතරයි ඒ ප්‍රදේශ සම්බන්ධයෙන් ගත හැකි තීන්දුව తీරන අපිට ප්‍රකාශයටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රකේශ ප්‍රදේශ සම්බන්ධයෙන් වැහිලා තියෙන ප්‍රදේශ අරින්න පුළුවන්ද? ඇරලා තියෙන